අවසංගතයක් හමුවේ මෙරට ජනතාවද ආර්ථිකමය පීඩාවන් රැසකට මුහුණ දී සිටිනවා. ඊට සාහන සැලසීම සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වලින් විවිධාකාරයේ සාහන වැඩපිළිවෙළ රැසක් මේ වන විට රට පුරාම ආරම්භ කර තිබෙනවා. ඒ අතර පේරාදෙණිය ඖෂධවේදී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් IDA රුහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. රුධිර පීඩන මාපක සහ උෂ්ණත්ව මාන මෙම උපකරණ තුගයට ඇතුළත්. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටු සංකීර්ණ පිළිසකර කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද දින ආරම්භ කරනු ලැබුවා. බුද්දංගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් විසින් කොරෝනා අරමුදල සඳහා රුපියල් ලක්ෂයක් ප්‍රදානය කිරීම අද දිනේ සිදු කරනු ලැබුවා. එම මුදල අම්පාර දිස්ත්‍රික් ලේකම් DML බණ්ඩාරනායක මහතාට ප්‍රදානය කරනු ලැබුවේ බුද්දංගල ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය දීගවාපියේ සුසීල හිමියන් විසින්. කොරෝනා වෛරසයේ පැතිරීමත් සමග බලපෑවෙන ඇඳිර නීති තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාවට වියලි ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහන් රැසක්ද අද දිනේ තුලද සිදු කෙරුණා. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දිලිඳු පවුල් 2000කට වියලි ආහාර පාර්සල් ප්‍රදානය කරනු ලැබුවේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින්. මේ අතර මහනුවර කටුකැලේ ගොවි මහතුන් සඳහා බීජ බෙදා දීමේ වැඩසටහනක් අද දින පැවැත්ුණා. ඒ ප්‍රදේශයේ සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. මීට අමතරව ප්‍රදේශ රැසක දිලිඳු ජනතාව වෙනුවෙන් වියලි ආධාර ප්‍රදානය කිරීම සඳහා සුබසාධක වැඩසටහන් රැසක් මෙලෙස සිදු කරනු ලැබුවා. මේ අතර කොරෝනා උදුරෙන් ව්‍යසනයට පත් ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ජනසුවේ ව්‍යාපෘතියෙන් රුපියල් 139ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබුවා.